සමන්තා චක්කවාලේසු අත්‍රාගත්චන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සත් හතේ තථාගතස්ස බෝධිතීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජයාණන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම බලාපොරොත්තුව සූදානම. විශේෂයෙන් මද උදෑසන ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ අපේ ජීවිතයේට ධර්මයේ තුලින් පිළිසරණක් රැකවරණයක් ලබා දෙන උතුම් දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ අටකතාවේ සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන කාරණා ජීවිතයට ගලපගත්තොත් ඒ කාන්තෙම් අපායෙන් ගැලවෙන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතවලට ඉලක්ක රාශියක් තියෙනවා. පළවෙනි ඉලක්කේ වෙන්නට ඕන අපායෙන් ගැලවෙන එක. මොකද අපායට වැටුනොත් පින්නතුනි කල්ප ගානක් අපට හි දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් බලන්න අපි පිට කලිනුත් මතක් කළා එක පුංචි කාලයක් නම් නෙවෙයි. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ බලන්න. දේවදත්ත ස්වාමීන් වහන්සේ දැන් අවීචි මහා නරකයේ දුක් විඳිනවානේ. ඉතින් බලන්න පින්නතුනේ මේ කාලය අපට ගණනය කරන්න හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ දැන් මේ මිනිසුන්ගේ ආයුෂ ක්‍රමානුකූලව ටික ටික අඩු වෙනවා. ක්‍රමානුකූලව ටික ටික අඩු වෙලා අවුරුදු 10ටත් 15න් මිනිස්සුන්ගේ ආයුෂ බහිනවා. ඒ කාලෙ වෙනකොට අවුරුදු 10 වෙනකොට කසාද බඳලා ළමයි හදලා ආච්චිලා සියලා වෙලත් ඉවරයි. ඒ කාලෙ වෙනකොට පුදුම විදිහට ලෝකේ කෙලෙස් බහුලයි. ඒ නිසාම රාගය දේශේ මෝහේ වැඩි නිසාම මහා යුද්ධ හටගෙන ලෝකය අර සත්ත සූර්යයක් ගමන සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඉරවල් හතක් පායලා ලෝකය සුන්නත් දූර් වෙලා යනවා. ඊට පස්සේ උන නැවත මේ ලෝකේ ආරම්භ වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා මේ බුද්ධ වචනේ මම මේ කියන්නේ. ලෝකේ ආරම්භ වෙනවා ආදිකල්පික මිනිස්සු බ්‍රහ්ම ලෝකයෙන් තමයි පැමිණෙන්නේ. ඉතින් ඒ ආදිකල්පික මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණයක් නැහැ. අසංකේයයි. ඒ කාලවල තුල පින්නතුනි ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් නැහැ. ඉතින් කාලයක් ගිහිල්ලා තමයි ස්ත්‍රී පුරුෂ ભેදේ පවා ඇති වෙන්නේ.
එයා මුලින්ම ආහාර ගන්න ප්‍රීතිය අනුභව කරා. කාලයක් ගිහිල්ලා තමයි මේ මහ පොළොවේ චතුමදුර මණ්ඩලයේ වගේ පප්පටක ඕජාව කියලා ඕජාවක් ඇති වෙනවා. ඒක පොඩ්ඩක් ඇඟිල්ලට අරගෙන දිවේ ගා ගන්නවා. ඕක තමයි ආහාරය. ඉතින් ඔය විදිහට පින්නතුනේ කාලයක් අසංකේයයක් කියලා කියන්නේ මේ හැමෝම අහලා තියෙනවනේ. අටුවාවේ තියෙන 1.140ක් ඉලක්කම. ඉතින් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ උඩරිම 1.5නේ නැත්නම් 10 කියමුකෝ. ඉතින් 1.140ක් කිව්වහම මොනතරම් කාලයක්ද? ඒ කාලේ මිනිස්සුන්ට කෙලෙස් අඩු නිසා ආයුෂ අඩු වෙන්නේ බොහෝම හිමීට. ඒකට යන කාලේ ඇත්තටම අපිට වචන වලින් කියන්න බෑ. ඉතින් මේ විදිහට පින්නතුනි ආයුෂ අඩු වෙලා අපි හිතමු කෝටි ලක්ෂයට බහිනවා. කෝටි ලක්ෂයට. හැබැයි කෝටි ලක්ෂයට බහින්ද ඒ යන කාලේ අපිට වචන වලින් කියන්න බෑ. ඊළඟට ඔහොම තව කාලයක් ගිහලා කෝටි 10ට බහිනවා. තව කාලයක් ගිහලා කෝටි 100ට බහිනවා. තව කාලයක් ගිහලා කෝටියට බහිනවා. ඊළඟට ඔන්න කෝටි යමුත් ඔන්න ලක්ෂ ගණන් වලට බහිනවා. ලක්ෂ ගණන් වලට බහැලා ඊළඟට දහස් ගණන් වලට බහිනවා. හැබැයි මතක තියාගන්න දැන් මේ අවුරුදු 100 කාලෙත් ආයුෂ පිරිහෙනවා කියලා අපට තේරෙන්නේ නැහෙනි. එතකොට අවුරුදු කෝටි ගණන් කාලේ අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. එතකොට පින්නතුනි දහස් ගණන් වලට බහිනකොට අවුරුදු 80,000 වෙනකොට තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80,000ක් ලෝ වැඩ ඉන්නවා. උන්වහන්සේත් අසංකේයයක් සත්‍යයන් සසර කතරින් එතර කරනවා. උන්වහන්සේත් පිරිනුවන් පානවා. උන්වහන්සේත් පිරිනුවන් පාල කාලාන්තරයක් යනකම් දේවදත්ත හාමුදුරුව අවීචි. අපිට තේරුම් ගන්න පුළුවන් අපායට වැටුනොත් ආය ලේසියෙන් ගොඩේමක් නැහැ. දැන් හිතන්න තිරිසංගත සතෙක් වුණොත් තිරිසං අපාය ඉපදුනොත් තිරිසං සතාට පින්නතුනි කුසල් සිතක් පහළ වෙනවද? අහලවත් තියනවද? සුනකේකුට බල්ලේකුට පූසේකුට කුසල් සිතක් පහළ වෙනවද? උට කවදාවත් අලෝභයක් නම් පහළ වෙන්නෙම නැහැ. ආදේශයක් පහළ වෙන්නෙම නැහැ. ඉතින් මෝහයෙන් යුක්තමයි මේ තිරිසං සතා ඉන්නේ. එතකොට බලන්න මේ සතාට කුසල් සිතක් නැතුව අර පූර්ව කුසලයක් යන්තම් මතු වෙලා ඒකෙන් ගොඩෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒක ලැබෙනවා කියන්නේ හරි අමාරුයි. එතකොට බලන්න මේ සතා ඒ ජීවිතයේ පුරාම ලෝභ දේශයන්ගෙන් යුක්තව ඉන්නවා. ඊළඟට චුතියත් ඒ අනුවම සිද්ධ වෙනවා. ප්‍රතිසන්දියත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වඩා අමාරු වැඩක් තමයි මේ මනුස්ස ජීවිතයක් ලබා ගන්න එක. එහෙනම් අපට තියෙන පළවෙනි අභියෝගය තමයි අපායෙන් ගැලවෙන එක. ඊළඟට පින්නතුනේ අපිට තියෙන අභියෝගය තමයි සුගතිගාමි වෙන එක. ඒකත් අපේ ඉලක්කයක්. ඉතින් ඊළඟ ඉලක්කය තමයි විශේෂයෙන්ම මේ සංසාර ගම නවත්තන එක. එහෙමනම් මේ ඉලක්ක තුනම අපි සපුරා ගන්නට ඕන. එහෙමනම් අද මේ කියලා දෙන දේශනාවේ අට කතාවේ තියෙනවා මේ දේශනාව යම්කිසි පුජ්‍යලෙක් ජීවිතයට ගලපගත්තොත් ඒ කාන්තේම අපායෙන් නම් ගැලවෙන්න පුළුවන්. එහෙනම් කවුරුත් කැමති අපායන වැටි ඉන්නට. මේ දේශනාව අහලා තියෙන්නත් පුළුවන්. නමුත් නැවත නැවතත් මේක අහලා ජීවිතයට ගලප ගන්නට ඕන. මේ සූත්‍ර දේශනාවේ නම තමයි නගරූපම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ එක එක දේවල් මාතෘකා කරගෙන එක එක දේවල් උපමා කරගෙන ගැඹුරු ධර්ම කාරණා අපිට අවබෝධ කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතනදී නගරයක් උපමා කරලා
ඒ නගරයක් ආරක්ෂා කරගන්න ආකාරය පැහැදිලි කරලා ඒ තුලින් ජීවිතයක් ධර්මෙන් ආරක්ෂා කරගන්න විදිහයි අපිට මහ කරුණාවෙන් කියා දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බිතුන් වහන්සේලාට සවැත් නුවර දිවදාහරනවා මහණෙනි නගරයක් ආරක්ෂා කරගන්න රජුරු නගරයක් කිව්වහම මේ මෙගාලු නගරේ කොළඹ නගරේ නැත්තම් මේ මහරගම නගරේ වගේ නගරයක් නෙවෙයි මේ කියන්නේ රජ කෙනෙකුට අයිති විජිතයක් රාජ්‍යයක් රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරු කරුණු හතකින් දක්ෂ වෙන්න ඕන කියන මේ රාජ්‍ය ආරක්ෂා කරගන්න ඒ කරුණු හත සම්පූර්ණ වුණොත් ඒක ආරක්ෂිත රාජ්‍යයක් කියනවා හැබැයි පරිපූර්ණ ආරක්ෂාවක් ඇති කරගන්නට නම් අභ්‍යන්තරික කරුණු හතරකුත් සම්පූර්ණ වෙන්න ඕන ඒ කරුණු හතරත් සම්පූර්ණ වුණොත් තමයි ඒකට රජ්ජුරුවන්ගේ රාජ්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරෝ සතු වෙන්න ඕන අංක එකම පළවෙනි කාරණේ තමයි ඒචිකාත්ම්බයක් තියෙන්න ඕන ඒචිකාත්ම්බයක් කියලා කියන්නේ ඇත්තටම ගල් කණුවක් මේ අත් වහලා තියෙන ඉන්ද්‍රකීලේ ගැන ඉන්ද්‍රකීලේ කියන්නේ අඩි 20ක් කණුව උසයි නම් අඩි 10ක් පොළොව ඇතුළට බස්සනවා අඩි 10යි දැන් තියෙන්නේ එතකොට මොන හුලඟකටවත් මේක හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ උස ගල් කණුවක් අවශ්‍යයි. මේකෙන් කෙරෙන ප්‍රයෝජනේ තමයි මුලින්ම රටක් කියලා හඳුනගන්නට ඒ රටට අයිති දජය කොඩිය දාන්න එපේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන රාජ්‍යයක් කියලා හඳුනගන්නට ඒ වගේ කොඩියක් දාන්න ගල් කණුවක් තියෙන්න ඕන. මහා ශක්ති සම්පන්න ගල් කණුවක් වෙන්න ඕනේ ලොකු පෞර්ෂයක් ඒ කණුවෙන් ඉස්මතු වෙන්න ඕන මොකද ඒකේ තව ප්‍රයෝජන ගොඩාක් තියෙනවා සතුරු ආක්‍රමණයක් ආවොත් ඒ කණුව උඩට ගිහලා බලන්න පුළුවන් කොහෙන්ද සතුරන් එන්නේ කියලා ඉතින් අද වගේ තාක්ෂණයක් තිබුණේ නැහනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා අංක එකට හොඳ ශක්තිමත් විශාල ගල් කණුවක් තියෙන්න ඕන දෙවෙනි එක තමයි පරිකා පරිකා කියලා කියන්නේ ඒ රාජ්‍ය වටේට කැඹුරු පළල් දියාගලක් තියෙන්න ඕන පින්නතුනි දැන් අපේ රට නම් මහ මුහුදෙන් වට වෙලායි තියෙන්නේ ඒක ආරක්ෂිතයි නමුත් සමහර රාජ්‍යයන් තියෙන ගොඩබිමින් තමයි වෙන් වෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ගොඩබිමින් වෙන් වෙන රාජ්‍යයන් වල ඒ රාජ්‍යයන් වටේට ගැඹුරු පළල් දියාගලක් තියෙනවා නම් ඒකට කිඹුල්ලෝ ආදී සත්තු දාලා ඒක ආරක්ෂා කරගන්නවා නම් සතුරෙකුට සතුරන්ට එක පාරම මේ රාජ්‍ය ආක්‍රමණය කරන්න බෑ ඉතින් එහෙමනම් දෙවනුව තියෙන්න ඕන දේ තමයි පරිකාව දියාගල තුන්වෙනුව අනුපරයාය පත අනුපරයාය පත කියලා කියන්නේ මේ රාජ්‍ය වටේට හොඳට වාහනයක් යන්න පුළුවන් පාරක් තියෙන්න ඕනේ අර දියාගලෙන් මෙහා පැත්තේ ඒකේ තේරුම තමයි රටේ අභ්‍යන්තරික ප්‍රශ්නයක් තියෙනවා නම් බාහිර ප්‍රශ්නයක් තියෙනවා නම් රට වටේටම යන්න පුළුවන් නම් ඒක රාජ්‍යයට රැකවරණයක් එහෙනම් තුන්වෙනි එක වටේට යන්න වාහනයක් යන්න පුළුවන් පාරක් හතරවෙනි එක තමයි ආයුධං සංචිතං ඒ කියන්නේ හොඳ අවිගබඩාවක් තියෙන්න ඕන රාජ්‍යයක් ආරක්ෂා කරගන්න බෑ ආයුධ ගබඩාවක් නැත්තම් සතුරු ආක්‍රමණයක් වෙනකොට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අවිගබඩාවක් තියෙන්න ඕන අද වුණත් ලෝකේ රටවල් අවි ආයුධ වලින් බල සම්පන්න වෙනවා. ඇත්තට මේ රටවල් යුද්ධ කරන්නම නෙවෙයි අවි ආයුධ වලින් සන්නද්ධ වෙන්නේ. විශාල බලකායක් හදාගන්නේ ලෝකයට පෙන්වන අපි මෙච්චර බලවත් කියලා.
පින්නතුනි දුබල වෙන්න වෙන්න තමයි ඕනම තැනක අභියෝග තියෙන්නේ. ප්‍රබල රාජ්‍යන්ට එහෙම අභියෝගයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා රාජ්‍යයක් ආරක්ෂා කරන ගන්න රජුරෝ සතු වෙන්න ඕන අවිගබඩාවක්. ඊළඟට පින්නතුනි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අවිගබඩාවක්. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා බහු බලකායු ලොකු බලසේනාවක් ඉන්න ඕනි චතුරංගනී සේනාව කියලා කියන්නේ. අද නම් පාබල නාවික ගුවන් වැනි හමුදාවක් ඉන්නට ඕන. ඊළඟට දෝවාරිකෝ දක්ෂ දුරටු පාලකෙක් ඉන්න ඕන. ඉස්සර රාජ්‍යයන්ගේ ස්වභාවය තමයි රට සම්පූර්ණ වට කරලා එක තැනකින් තමයි අතුල් වීම පිටවීම තියෙන්නේ. එතන දක්ෂ ප්‍රතිබල දොරටු පාලකෙක් හිටියොත් ඕනම කෙනෙකුට ඒ දොරටු පාලකයාට තේරෙනවා මෙයා රාජ්‍යයට හිතවත් මෙයා අහිතවත් කියලා. මූණ දැක්කහම ඉව වැටෙන්න ඕන. ඒ වගේ දක්ෂකමක් තියෙන්න ඕන දක්ෂ දොරටු පාලකෙක් ඉන්න ඕනේ. අවසාන කාරණේ තමයි ප්‍රාකාරේන මේ රට වටේටම පිරිසුදු හුණු පිරියම් කරපු තාප්පයක් තියෙනවා නම් තවත් හොඳයි කියනවා. එතකොට දැන් මේ කාරණා හත පින්නතුලට මතකයි. රාජ්‍යයක් ආරක්ෂා කරගන්න පළමුවෙන්ම අංක එකට ගල් කණුවක් තියෙන්න ඕනේ. දෙවනුව රට වටේට දියාගලක් තියෙන්න ඕනේ. ඊළඟට රට වටේට පිරිසිදුවට පාරක් තියෙන්න ඕන. හොඳ අවිගබඩාවක් තියෙන්න ඕන. විශාල බලසේනාවක් ඉන්නට ඕන. ඒ වගේම පින්නතුනි හොඳ දොරටු පාලකෙක් වගේම රට වටේටම තාප්පයක් තියෙනවා නම් ඒක ආරක්ෂිත රාජ්‍යයක්. හැබැයි පරිපූර්ණ ආරක්ෂාව හදාගන්න ඕන නම් පරිපූර්ණ ආරක්ෂාව හදාගන්න ඕන නම් තව අභ්‍යන්තරික කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ අභ්‍යන්තරික කරුණු හතර තමයි රට ඇතුලේ වතුර තියෙන්න ඕනේ, ජලය. වටේට ආරක්ෂාව දාගෙන හිටියට වැඩක් නැහැ ඇතුලේ වතුර නැත්තම්. මොකද මිනිස්සුන්ගේ ප්‍රධානම දෙයක් නේ වතුර. ඇතුලේ වතුර නැති වුණොත් මිනිස්සු නිකම්ම විනාශ වෙනවා. ඒක පළවෙනි එක. ඊළඟට අභ්‍යන්තරිකව දෙවෙනිය සම්පූර්ණ වෙනවනේ ධාන්‍ය. ධාන්‍ය කිව්වහම අපරන්ත භෝගත් එක්ක. අපරන්ත භෝග කියලා කියන්නේ පරිප්පු, මුං, මෑ ආදි දේවල්. මොකද මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය තමයි ධාන්‍ය, මාංශ භක්ෂණේ නෙවෙයි. එහෙමනම් ධාන්‍ය ගබඩා කරලා තියෙන්න ඕන. ඊළඟට පින්නතුනි එදා මිනිස්සුන්ට ගොඩාක් උපකාර කරපු සතෙක් තමයි ගවයා. පස් ගෝරස දෙමින් විශාල සේවයක් කළා. ගවයන්ට අවශ්‍ය තෘණ, ලිප්ගොල මොළවන්න අවශ්‍ය දර ආදී දේවල් තියෙන්නත් ඕන. ඊළඟට අවසාන කාරණේ තමයි මනා සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕන. සෞඛ්‍ය සේවයක් තිබුණ නැත්නම් වසංගතයක් ආවොත් ඔක්කොම ඉවරයි. යුද්ධයක් ඇවිල්ලා තුවාල වුණොත් සෞඛ්‍ය සේවයක් නැත්නම් ප්‍රතිකාර කරන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් මෙන්න මේ අභ්‍යන්තරික කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕන. මේ සියල්ලම සම්පූර්ණ වුණොත් ඒකට කියනවා රජ්ජුරුවන්ගේ රාජ්‍ය කියලා. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට මේ කරුණු ටික මතකයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෞකික රාජ්‍යයක් පිළිබඳව මට කරුණු කියා දෙන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ල මතහැරලයි මම ආවේ. නමුත් මෙය උපමා කරලා ජීවිතයක් ධර්මෙන් ආරක්ෂා කරගන්න පිළිවෙලයි මට පහදා දෙන්න අවශ්‍යයි. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මේ පිළිසරණ හදාගන්න, මේ රැකවරණය හදාගන්න, අපායෙන් ගැලවෙන්න මේ කරුණු හතත් අභ්‍යන්තරික කරුණු හතරත් හොඳට මතක තියාගන්න ඕන. ජීවිතයක් ධර්මෙන් ආරක්ෂා කර ගන්නට අංක එකට අවශ්‍ය කරන දේ තමයි පින්නතුනි සද්ධාව.
සද්ධාව නැතුව අපට ගමනක් නැහැ කියන එක හොඳට හිතට වද ගන්න ඕන. ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ වගේම මොන දේ කළත් සද්ධාව නැති වුණොත් සද්ධාව දැන් ධර්මයේ ඉගෙන ගත්ත පල්ලියටම සද්ධාව ඇති වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයත් එක්ක ගියොත් තමයි සද්ධාව ඇති වෙන්නේ. එහෙමනම් රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රටක් කියලා හඳුනගන්න ගල් කණුවක් ඕන කරනවා වගේ ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍යම දේ තමයි සද්ධාව. දැන් බලන්න මේ පින්නතුල්ලා මේ ජීවිතයේ දැන් හැමදාම බණ අහනවා. බණ අහනකොට ඒ හැම ස්වාමීන් වහන්සේ නමක් මෙයත් ආමන්ත්‍රණය කරන්නේ සද්ධාවන්ත පින්නතුනි කියලා. සද්ධාව තිබ්බත් නැතත් හාමුදුරුවෝ කියන්නේ කොහොමද? සද්ධාවන්ත පින්නතුනි කියලා. ඇයි එහෙම කියන්නේ? සද්ධාව නැතුව ගමනක් ඇත්තෙම නැහැ. කෙනෙකුට සද්ධාව නැත්තම් දැන් මේ විදිහට පිහවත් සමාදන් වෙන්න බෑ. සද්ධාව නැත්තම් බණ අහන්න බෑ. සද්ධාව නැත්තම් දන් දෙන්න බෑ. සද්ධාව නැත්තම් සිල් රකින්න බෑ. සද්ධාව නැත්තම් ප්‍රතිපත්ති පුරන්න බෑ. සද්ධාව නැත්තම් නිවන් දකින්න බෑ. එහෙමනම් පින්නතුනි මේ සද්ධාව කියන එක අපි හොඳටම තේරුම් ගන්න ඕන. ඉතින් අද ධර්මයේ කතා කරන යුගයක් නිසා හැමෝම සද්ධාව ගැන හොඳට දන්නවා. සද්ධාවේ කියලා කියන්නේ සද්ධහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදයටයි සද්ධාව කියලා කියන්නේ. එහෙමනම් නිකං උඩ බලාගෙන හිටියට සද්ධාව ඇති වෙන්නේ නැහැ කියන එක කාටත් පැහැදිලි. මොකද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තේරුම් ගන්නට නම් අපි ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මය ඉගෙන ගන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට තේරුම් ගන්න ලැබෙන්නේ. දැන් බලන්න වක්කලි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ, වක්කලි මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. ධර්මය දැක්කහම බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. එහෙමනම් අද අපිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දකින්න කිසිම බාධාවක් නැහැ. ධර්මයේ ජීවමානව තියෙනවා. ඒ ධර්මයේ හොඳට ශ්‍රවණය කරනකොට, ඒ ධර්මයේ හොඳට ඉගෙන ගන්නකොට, ඒ ධර්මයේ හොඳට කියවනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් ඇති වෙනවා. පින්නතුනි දැන් බලන්න විනය පිටකය ගත්තහම, සූත්‍ර පිටකය ගත්තහම, අභිධර්ම පිටකය ගත්තහම මේවා තේරුම් ගන්නකොට පුදුමාකාර සද්ධාවක් ඇති වෙන්නේ. ඇත්තට මම නම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා මුලින්ම තේරුම් ගත්තේ විනය පිටකයෙන්. විනය පිටකේ ඉගෙන ගන්නකොට හිතාගන්න බෑ උන්වහන්සේගේ අවබෝධය. හැමදේම භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා, මේක කැපයි, මේක අකපයි, මේක මෙහෙමයි, මේක මේ විදිහයි. ඒ විනය පිළිබඳව හොඳට විමසන ඕනෑම කෙනෙකුට තථාගතයන් වහන්සේ කවුද කියලා තේරෙනවා. ඊළඟට සූත්‍ර පිටක ඉගෙන ගන්නකොට බලන්න එක එක සූත්‍ර දේශනා විවිධ විවිධ උපමා දක්වමින් උන්වහන්සේ දේශනා කරනවා. අද වෙනකම් එක වචනයක් එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් සූත්‍ර ඉගෙන ගන්නකොට පුදුම සද්ධාවක් ඇති වෙනවා. විශේෂයෙන්ම අභිධර්මය, මේ සිතේ ක්‍රියාකාරීත්වය, මේ රූපේ තියෙන ස්වභාවය, මේ පරමාර්ථ ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ මේ අති සූක්ෂම දේශනා අපි ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ මොනතරම් අවබෝධයක් තිබිච්ච කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා. එහෙමනම් ධර්මයේ ඉගෙන ගැනීම තුළින්ම තමයි අපිට සද්ධාව ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්නතුනේ මේ සද්ධාවත් එක්කම තමයි
සර්වඥතාඥාණයෙන් දැකපු වටිනාම දේ අපේ ජීවිතයට ගලප ගන්න ලැබෙන්නේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් වෙනවානේ. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මගේ සර්වඥතාඥාණයෙන් මම දැකපු වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒ වගේ මේකේ අනිත් පැත්ත භයානකම දේ තමයි අයෝනිසෝ මනසිකාරය. එහෙමනම් මේ නුවණින් මෙනෙහි කිරීම ඇති වෙන්නේ සද්ධාව තිබුණොත් විතරයි. එහෙමනම් දැන් බලන්න මේ සද්ධාව නිසා සර්වඥතා ඥාණයෙන් දැකපු වටිනාම දේ අපට දිනු කර ගන්න පුළුවන් වෙනවා. තෘප්පින්න තුල දන්නවා යෝනිසෝ මනසිකාරයේ දිනු වුණොත් තමයි සති සම්පජඤ්ඤ දිනු වෙන්නේ, සිහිය නුවණ දිනු වෙන්නේ. සිහිය නුවණ හැදුනොත් තමයි ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය ඇති වුණොත් තමයි කයෙන් වචනෙන් වැරදි නොකර සුතරිත ජීවිතයක් ගත කරන්නේ, සීලවන්ත වෙන්නේ. සීලවන්ත වුණොත් තමයි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. සතර සතිපට්ඨාන වැඩුණොත් තමයි බුද්ධංග වැඩෙන්නේ. බුද්ධංග ධර්ම වැඩුණොත් තමයි අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. එතකොට බලන්න මේ එකකට එකක් සම්බන්ධයි. එහෙමනම් පින්නතුනි ධර්මයේ ඉගෙන ගන්නකොට පුදුම සද්ධාාවක් ඇති වෙන්න ඕන. ඉතින් සමහර අය අද කාලේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ ඉගෙන ගන්නකොට සමහර අය ඥාබි ධර්මයේ ඉගෙන ගන්නකොට අර තිබිච්ච සද්ධාාවක් සමහරුන්ට නැති වෙනවා කියලා. සමහරු කෛරාටික වෙනවා. ඒකට හේතුව තමයි පින්නතුනි විෂයක් හැටියට අරයට වඩා දැනුම ඇති කරගන්න, මෙයාට වඩා ධර්මය ඇති කරගන්න ඉගෙන ගන්න අභිධර්මය. හැබැයි අන් අය පරයායන්ඩ අලෝභදේ සමෝහ ගැන ඉගෙන ගන්න, නමුත් ඉගෙන ගන්නකොට සිත්තල වැඩ කරන්නේ ලෝභදේ සමෝහ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරේ නැහැ. එහෙමනම් ඔය ධර්මය ඉගෙන ගන්නකොට සමහරුන්ට ඇත්තටම ධර්ම අවබෝධය තියෙනවා. හැබැයි වඳින්නවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ආවට පස්සේ දැන් ඔය ධර්මය දන්න කෙනෙක් මම මේ කාටවත් පහරක් ගහන්න කියනවා නෙවෙයි. ඉතින් හොඳට ධර්මය දන්න බව තේරෙනවා. ඉතින් අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා. මම දේශනාවකට ගියා. මට තේරුණා එතන හාමුදුරන්ටත් ධර්ම දැනුමක් නැහැ කියලා මම දුන්නා කියලා කියනවා. ධර්මෙන් දීලා තියෙන. එතකොට බලන්න පින්නතුනේ එතන සද්ධාව නැහැ. ඒ ධර්මයේ විෂයක් හැටියට ඉගෙනගෙන තියෙනවා. හැබැයි සද්ධාව නැහැ. එතෙහෙමනම් ඒ සද්ධාව නැති වෙන්න හේතුව තමයි යෝනිසෝ මනසිකාරේ නුවණින් මෙනෙහි කරමින් නෙවෙයි මේ ධර්මය ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අර විෂයක් හැටියට ඔහේ දැනුමක් තියෙනවා. දෙහෙම අය මේ ඇත්තන්ට උනත් ඕන තරම් හම්බෙලා ඇති. ධර්ම දැනුණා නම් ඉහට ඉහලින්. නමුත් පින්නතුනි දානයක් දෙන්න බෑ, සීලයක් රකින්න බෑ. ඒවා කෙසේ වෙතත් සාමාන්‍ය සද්ධාව කියන එක හරියම අඩු අය ඉන්නවා. ඒකට හේතුව තමයි ධර්ම ඉගෙන ගන්නකොට බොහොම පරිස්සමෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඉගෙන ගන්න ඕන. මේ ධර්මයේ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඊතර වීම පිණිසමයි කියන ඒ උතුම් සංඥාව තියෙන්න ඕන. එහෙමනම් මේ සද්ධාව දිනු කරගන්න පින්නතුනි තෝතැන්නක් වගේ තමයි මේ මනුඩෝ මේ කාලේ. මේ කාලේ කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලේ. අබුද්ධෝත්පාද කාලවල නම් සද්ධාව ඇති කරගන්න ක්‍රමයක් නැහැ. නමුත් බුදු සසුනක් පවතින කාලේ සද්ධාව ඇති කරගන්න හොඳම තැනක් තමයි මනුස්ස ලෝකේ. ඒකනේ අර දිව්‍ය ලෝකවල දෙවියෝ චුත වෙන්න හදනකොට නිමිති පහළ වෙනවනේ. ඒ කියන්නේ දිව්‍ය භෝජනේ තමයි ඉස්සෙල්ලම අප්‍රිය වෙන්නේ. ඇගේ දාඩිය ගලනවා. ඊළඟට නන්දන වනයේට යන්න හිතෙන්නේ. මල් මාලා කරේ දාගෙන ඉන්නව පර වෙනවා. එතකොට ඒ දෙවියා දෙමගෙන දන්නවා දැන් චුත වෙන්නයි හදන්. ඉතින් පැත්තකට වෙලා දුකසේ ඉන්නවා. දැන් මෙහෙ වගේ නෙවෙයි මූර්ත ශරීරයක් නැහැ දිව්‍ය ලෝකේ. මැරිච්ච ගමන් කපුරු පිච්චුවා වගේ අතුරුදහන් වෙනවා.
හැබැයි අර නිමිති පහළ වෙනකොට දන්නවා දැන් චුත වෙන්නයි හදන්නේ. ඉතින් පැත්තකට වෙලා දුකසේ ඉන්නකොට අනිත් දෙවියෝ ඇවිල්ලා කියනවා ඔයා දුක් වෙන්න එපා. මේ ලෝකෙන් දිව්‍ය ලෝකයට යන්න. ඒතර දිව්‍ය ලෝකය කියලා කියන්නේ අපේ මේ මනුස්ස ලෝකයට. අපි දිව්‍ය ලෝකය කියන්නේ අපි කතා කරන දිව්‍ය ලෝකයට. ඇත්තටම පින්නතුන් නියම සුගතිය මේ කාලේ නම් මේක තමයි. හැබැයි බුදු සසුනක් පවතින කාලේ. මොකද ඒ දෙවියෝ කියනවා ඔයා එහි ගිහිල්ලා සුල බාදලාභං ලබ. අසම සමලාභේ ලබන්ඩ ඊලාභේ තමයි සද්ධාලාභය. එහෙමනම් පින්නතුනි සද්ධාව ඇති කරගන්නට මොන තරම් අනුශාසනාවන් සිද්ධ වෙනවද? ඒ නිසා හොඳට සද්ධාව ඇති කරගන්නට ඔය තැන් තැන් වල තියෙන අඩුපාඩු වගේ දේවල් ඔළුවට දාගන්න මේපා. ඔළුවට දාගත්තොත් අපිටමයි හානිය වෙන්නේ. අතන මෙහෙමයි, අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අර පන්සල මෙහෙමයි, මේ පන්සල මෙහෙමයි, මේවා ඇහෙනකොට ඉක්මනට ඈත් වෙන්න. මොකද ඕවා ඔළුවට ගන්නවා කියලා කියන්නේ අපේ සද්ධාව සුණු විසුණු වෙලා යනවා. ඒකෙන් අපට ලොකු හානියක් සිද්ධ වෙනවා. එතෙහෙමනම් අංකයකට සද්ධාව දිනු කර ගන්නට ඕන. දෙවනුව පින්නතුනේ ලැජ්ජාව තියෙන්න ඕනේ. ලැජ්ජාව කියලා කියන්නේ යමක් කියන්න කිව්වහම ඒකට ඉදිරිපත් වෙන්න තියෙන ලැජ්ජාව නෙවෙයි. කෑම ටිකක් කන්න කිව්වහම ඒකට තියෙන ලැජ්ජාව නෙවෙයි. කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජ වෙන්න ඕනේ. අද සමහරුන්ට මේ ලැජ්ජාව ගෑවිලාවක් නැහැ. තමන් කියපු බොරුවක් gedara ඇවිල්ලා දරුවොත් ඉස්සරහා මම මෙහෙම බොරුවක් කිව්වා. මිනිස්සයා මේ බොරුවට අහු වුණා කියලා hina වෙවි. බිරිඳත් එක්ක දරුවොත් එක්ක පවා කිනවත්තා තියෙනවා. ඒ ලැජ්ජාව ගෑවිලාවක් නැහැ. ඒ වගේම තමන්ගේ යාළුවොත් එක්ක තමන් කාට හරි බැනපු පරුස වචනයක් කිය කියා පුන පුනා කියන එක ලැජ්ජාව නැහැ. තමන් කියපු කේලම් ගැන වුණත් මිනිස්සු කියනවා ලැජ්ජාව නැහැ. ඊළඟට පින්නතුනේ තමන්ට බොන්න පුළුවන් ප්‍රමාණය. මම බෝතලයක් පිව්වා, මම එකහමාරක් පිව්වා, මට ගාණක්වත් නැහැ. ඔහොම කියන මිනිස්සු ඉන්නවා. ඒ මොකද ලැජ්ජාව ගෑවිලාවක් නැහැ. එහෙමනම් බලන්න මෙන්න මේ ලැජ්ජාවයි තියෙන්න ඕනි. කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජ වෙන්න ඕනි. ඉතින් එහෙමනම් මෙන්න මේකට කියනවා හිරිය. ඒක තමයි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න තියෙන දෙවෙනි කාරණේ. මේ කියන කරුණු ජීවිතයට ගැලපුණොත් ඒ කාන්තේම අපායෙන්නම් වැටෙන්නේ නැහැ. මේක බුද්ධ වචනේ. තුන්වෙනි එක තමයි රාජ්‍යයක් නම් අර පාරක් තියෙන්න ඕන කිව්වා. ජීවිතයක් ධර්මෙන් ආරක්ෂා කර ගන්නට තුන්වෙනිව තියෙන්න ඕන දේ තමයි බය. බය කියලා කියන්නේ කයෙන් වචනෙන් වැරදි කරන්න තියෙන බය. ඒ බය ඇති කර ගන්න කොච්චරවත් අපට කාරණා තියෙනවා. දැන් බලන්න පින්නතුනි අපි දැකලා නැද්ද අංග විකලය? දැකලා තියෙනවා. අපි දැකලා නැද්ද කතා කරන්න බැරි අය? දැකලා තියෙනවා. අන්ත අසරණ දුප්පත් අය අපි දැකලා නැද්ද? දැකලා තියෙනවා. එහෙමනම් අංග විකලය දැක්කහම හිතන්න ඕන අනේ මේ සත්ව හිංසාව කළා. ඒ නිසයි මේ ඉපදිලා තියෙන්නේ. මම නම් කාටවත් හිංසාවක් කරන්නේ නැහැ කියලා බය ඇති කරගන්නවා. ඊළඟට එදා වේල කණ්ඩ නැතුව හිසට සෙවණක්වත් නැතුව හිතට නිවණක් නැතුවට ඇඟට වස්ත්‍රයක් නැතුව පාරේ තොටේ ඉන්න අය කොච්චර පේනවද? හරි හමං ආහාර වේලක් කවදාවත් කාලා විඳලා නැහැ, භුක්ති විඳලා නැහැ. එහෙම අය දැක්කාම හිතන්න ඕනේ අනේ හොරකම් කළා, මම නම් ඉදි කට්ටක දෙයක් හොරකම් කරන්නේ නැහැ කියලා බිය ඇති කරගන්න ඕනේ. ඊළඟට බලන්න ඔය කොච්චරවත් අපිට හම්බ වෙනවා කතා කරන්න බැරි අය. බලන්න පින්නතුනි කතා කරන ලෝකයේ තුල තමන්ගේ අදහස දෙන්න බැරුව අතින් පයින් කියන්න වෙනවා කියන්නේ මොන අකුසලයක්ද? ඉතින් ඒවා දැකලා අපි හිතන්න ඕනේ අනේ මේ බුසාබස් කියලා බොරු කියලායි මේ වෙලා තියෙන්නේ. මම නම් ජීවිතේ නිසාවත් බොරු කියන්නේ නැහැ කියලා බය ඇති කරගන්න ඕනේ. ඊළඟට බලන්න උමුතු අය, පිස්සු හැදිච්ච අය,
කොච්චර ඉන්නවද මත් වතුර බීලා මත්ද්‍රව්‍ය වලට බැහි වෙලා එහෙම හිටපු අයට තමයි දැන් ওই උමුතු වෙලා ඉන්න වෙලා තියෙන්නේ එහෙමනම් බිය ඇති කර ගන්න ඕනේ එතකොට කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්ඩ බය වෙන්නට ඕන හතරවෙනි එක දැන් රාජ්‍යයක් නම් කිව්වා අවිගබඩාවක් තියෙන්න ඕන ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කර ගන්නට අත්‍යවශ්‍ය දේ තමයි බහුසුතකම ධර්මයේ හොඳට අහන්න ඕනේ ධර්මයේ මතක තියාගන්න ඕනේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ ධර්ම සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න ඕනේ ඒ වගේම ධර්මයේ පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා නම් විසඳා ගන්නට ඕන ධර්මයේ උගන්වන්න පුළුවන් විදිහට හැකියාව හදා ගන්න ඕන මෙන්න මේ බහුසුතකම අපට මහා පිහිටක් දැන් බලන්න ධර්මයේ දන්නේ නැති කෙනෙකුට රාගයක් එනවා එයා රාගයට අහු වෙනවනේ ඒ ප්‍රතිප්‍රහාර එල්ල කරන ධම්ම විනය ගබඩාවේ තරහක් එනවා ද්වේෂයක් එනවා එයා හිතන්නේ තරහ එනකොට තරහ ගන්න එක තමයි ලොකු දේ. ඉතින් එයාට සාමාන්‍ය කෙනෙක් බැන්නොත් එයා බයිනවා. ගැහුවොත් ගහනවා. ඉතින් අර බලන්න ඊළඟට මුළු කාලේ පුරාම ද්වේෂයෙන් ඉන්නවා. මොකද ධම්ම අවිනය ගබඩාවේ. ඊළඟට ඊර්ෂ්‍යාවක් වෙනකොට පැල් බැඳගෙන ඊර්ෂ්‍යා කරනවා. ඇයි ධම්ම අවිනය හිත විප්සිත වෙනකොට පින්නතුනි තවත් හිත විප්සිත වෙන දේවල් තමයි කරගන්නේ එක්ක බොනව නැත්තම් රණ්ඩු කරගන්නවා ඒ මොකද එයා ළඟ ධම්මවි නැහැ නමුත් බලන්න ධර්මයේ තියෙන කෙනාට රාගයක් වෙනකොට පුතත්ජනකමට අහු වෙයි හැබැයි ටික වෙලාවක් යනකොට එයා දන්නවා මේකත් එක්ක දිගට යන්න සුසු දෙයක් නෙවෙයි එයා ඒකට බෙහෙත දානවා නත්තියේ තාදි සම්මිත්තං යතාකාය ගතාසති ඔන්න අසුභය දහනව රාගයට ඉන්න රාගේ නැති කරන්න එකම මිතුරා අසුභය ගේනවා එතකොට රාගේ හිම්ම යටපත් වෙනවා බලන්න මේ අවි ගබඩාවේ අවි තියෙනවා දැන් තරහ එනවා තරහ එනකොට යා ඉවසීම කන්ති බලම් බලා නිකං කියන ලෝකයේ තියෙන ලොකුම ඉවසීමේ බලයන් නැත්තම් අවිය දානවා එතකොට ද්වේෂය යටපත් වෙනවා මෛත්‍රිය ගේනවා ද්වේෂය යටපත් වෙනවා මේ ගබඩාවේ අවි තියෙනවා හිත විප්සිත වෙනකොට මේ ගබඩාවේ අවි තියෙනකොට එයා පින්නතුනි බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා හරි හුස්ම රැල්ල දිහා ටිකක් බලාගෙන ඉන්නවා හිත සන්තුන් වෙනවා අර ගබඩාවේ තියෙනවා අවි ඒ අවශ්‍ය අවශ්‍ය විදිහට ප්‍රහාර එල්ල කරන්න අවි තියෙනවා එහෙමනම් ධර්මය ඉගෙන ගැනීම අපට මහා පිළිසරණක් ඉතින් එහෙමනම් අද පින්තුලට ධර්මය ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක අපේ ජීවිතයට පිළිසරණක් රැකවරණයක්. ඊළඟට පින්නතුනේ රාජ්‍යයක් නම් බහු බලකායෝ ලොකු බලකායක් ඉන්න ඕන කිව්වා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කර ගන්නට අත්‍යවශ්‍යයි පින්නතුනේ වීරිය. පින්නතුල දන්නව ලෞකික ලෝකෝත්තර කියන උඹේ ආර්ථයේම යහපත් කරගන්න වීරිය අවශ්‍යයි. වීරිය කියන්නේ මේ අතේ පයේ හයිය නෙවෙයි. විශේෂයෙන් මෙතන වීරිය කියලා කියන්නේ අකුසල යටපත් කරන්න කුසල් ඉදිරියට ගන්න තියෙන හයිය. අකුසල යටපත් කරලා කුසල් ඉස්මතු කරගන්න තියෙන ශක්තියට තමයි වීරිය කියලා කියන්නේ. දැන් මම මේ වෙලාවේ මේ පින්නතුලට එක පැහැදිලි කළොත් දැන් මේ පින්නතුල සුදෝසුදු වතින් සැරසිලා මගේ දිහා බලාගෙන බණ අහනවා මට 100ට 100ක් කියන්න පුළුවන් ද මේ ඇත්තෝ හැමෝම කුසල්සිතින් බණ අහනවා කියලා එහෙම කියන්න බෑනේ දැන් මේ පින්නතුල කය මෙතන තියලා හිත වෙන තැනක තියාගෙන බණ අහන්නත් පුළුවන් එහෙනම් ඒ අයට වීරිය නැහැ ඊළඟට දැන් මේ පෙහෙවත් සමාදන් වෙලා කාගේ හරි කෙනෙකුගේ ඇඳුමක තියෙන දෝෂයක් පේනවා නම් එයාට වීරිය නැහැ. ඊළඟට පින්නතුනේ කාගේ හරි අඩුපාඩුවක් කතාවේ දෝෂයක් පේනවා නම් එයාට වීරිය නැහැ. තමාගේ වැඩේ තමා හරියට කරගෙන අකුසල යටපත් කරමින් කුසල් උපදවා ගන්න එයාට ශක්තිය තියෙනවා නම්
අන්නයා වීරියවන්තේ මෙන්න මේ වීරිය අවශ්‍යයි බලන්න සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල වීරිය කී තැනක සඳහන් වෙනවද දැන් බලන්න සතර සම්මාප්‍රදාන කියලා කියන්නේ සම්පූර්ණ වීරිය ගැන කතා කරන්න ඊළඟට පින්තුනේ සතර ඍද්ධිපාදවල විරි ඍද්ධිපාදේ කියන්නේ වීරිය ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය කියන්නේ එතන වීරිය බල ධර්මවල විරිය බලය කියන්නේ එතන වීරිය ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා වායාම කියන්නේ වීරිය බොජ්ජංග ධර්ම වලදී විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ වීරිය බලන්න කී තැනක මේ වීරිය සඳහන් වෙනවද සතිපට්ඨාන සූත්‍රයේදී දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ අංක 1ට වීරිය තිබුණොත් ආතාපේ කියලා කිව්ව එකයි අංක 1ට මොන්වහන්සේ වදාරන්නේ හැබැයි දින 7කින් නිවන් දකින්න පුළුවන්නේ වීරිය තිබුණොත් විතරයි එහෙමනම් පින්නතුනි මේ පින්නතුලට මේ වාඩි වෙලා ඉන්නත් වීරියක් තියෙන්න ඕනේ අද දවසේදී කතා නොකර ඉන්නත් වීරියක් තියෙන්න ඕනේ ඒ වගේම අකුසල මානසිකත්වයකට නොයා යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නත් වීරියක් තියෙන්න ඕනේ හැමදේම මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් නොයෙක් අඩුපාඩු වලින් වැසිකිලි කැසිකිලි ආදී දේවල් වලින් පවා වෙන පීඩා ඉවස ගන්න ශක්තියක් වීරියක් තියෙන්න ඕන එහෙමනම් මේ වීරිය තිබුණොත් අපට සුගතිගාමී වෙන්න පුළුවන් ජීවිතයට පිළිසරණ හදාගන්න අනිවාර්ය වීරිය තියෙන්න ඕන ඊළඟට පින්නතුනේ රාජ්‍යයක් නම් දොරටු පාලකෙක් ඉන්න ඕන කිව්වා ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අත්‍යවශ්‍ය දෙයක් තමයි සිහිය සතිය ඉතින් මම පෞද්ගලිකව දකින වටිනාම දේ තමයි මේ කාරණාවලින් සිහිය මොකද සිහිය තියෙනවා නම් කුසල් මවන්න පුළුවන් ඇත්තටම අපි දැන් භාවනා පන්ති වලට යනවා ඒ වගේම භාවනා වැඩසටහන් වලදී විවිධාකාර භාවනාවන් වල අපි යෙදෙනවා මොන භාවනාව කළත් පින්නතුනි එතන දිනු කරන්න සිහිය දැන් බලන්න කායානුපස්සන භාවනා 14ක් තියෙනවා ඔය ආනාපාන සතිය ඉඳලා මේ සෑම භාවනාවකින්ම කරන්නේ සිහිය දිනු කරන එක කය පිළිබඳව සිහියෙන් ඉන්නව අවබෝධ කරගන්න සතිපට්ඨාන සිහිය පිහිටුවීම සිහිය පිහිටුවීම තුළින් තමයි අපිට යථාර්ථය දකින්න පුළුවන්නේ දැන් පින්නතුල අහලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ 84 දහසක්ම ධර්මස්කන්ධය අද ත්‍රිපිටකයේ හැටියට තියෙන ওই පොත් 57 මේ පොත් 57 ඒ තියෙන ධර්මයේ තමයි 84 දහසක් ධර්මස්කන්ධය කියලා කියන්නේ මේ 84 දහසක් ධර්මස්කන්ධය එක වචනයකට දානවා නම් ඒ වචනේ තමයි අප්පමාද ඒ කියන්නේ අප්පමාද කියන වචනේ ඇතුළට මුළු ධර්මයේම දාන්න පුළුවන්. ඒතර බලන්න අප්පමාද කියන වචනය සුළු පොටු වචනයක් නෙවෙයි. උන්වහන්සේ දම් පිරිනුවන් පාන වෙලාවෙත් අන්තිමට වදාළෙත් අප්පමාදේන භික්කවේ සම්පාදේත. අප්පමාදේ කියලා කියන්නේ අපිට තේරෙන විදිහට ප්‍රමාද නැතිකමනේ. ප්‍රමාද නැ කියන එක තෝරන්නේ අටුවාවල ධර්මයේ සිහිය කියන එක. සති සම්පජාන්න අපිට ගන්න තියෙන්නේ සිහිය විතරයි. මොකද සිහිය තියෙන නම් අවබෝධය එතන තියෙනවා. එහෙමනම් බලන්න මුළු බුද්ධ ශාසනයම කියලා කියන්නේ සිහිය. එහෙමනම් පින්නතුනි අර දොරටු පාලකයා වගේ තමයි මේ ආයතන වලින් ගන්න අරමුණු කෙරෙහි හොඳ සිහියක් අපිට තියෙන්න ඕනි. සිහිය තියෙනවා නම් අකුසල් කිත් වෙන්නේ නැහැ. අපේ ඉලක්කය සපුරා ගන්නට සිහිය තරම් වටිනාවියක් නැහැ. ඒ නිසා සිහිය දිනු කරගන්න ඕනේ ඒක ජීවිතයට පිළිසරණක්. ඊළඟට අවසාන කාරණේ තමයි ප්‍රඥාව. රාජ්‍යයක් නම් තාප්පයක් කියලා කිව්වා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න ඕන නම් අවශ්‍යම කරන දෙයක් තමයි ප්‍රඥාව. උද්‍යත්තගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕනේ. පින්නතුනි මේ ඇතිවීම නැතිවීම පිළිබඳව තියෙන අවබෝධයටයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මුලින්ම ප්‍රාථමික වශයෙන් අපේ මේ ජීවිතේ
කොටස් තුනකට වුණනම් කෙනෙකුට බල බෙදලා බලන්න පුළුවන් ලදරු කාලේ තරුණ කාලේ මහලු කාලේ වශයෙන් ඊළඟට මේ ජීවිතයේ දසක දසක වලට බෙදලා බලන්න පුළුවන් නේ මන්ද දසකය ක්‍රීඩා දසකය වර්ණ දසකය බල දසකය ප්‍රඥා දසකය ප්‍රවංක දසකය පම්භාර දසකය හායන දසකය මෝමෝව දසකය සයන දසකය එතකොට බලන්න ජීවිතයේ අවුරුදු 10න් 10 කඩපුහා මැති දෙයක් නැහැ අවුරුදු 10 යන වේගය හොයන්නත් බෑනේ නේද එතකොට මන්ද දසකයේ අවුරුදු 10 දක්වා කාටත් තේරෙනවා අම්මා තාත්තගේ පිහිටින් කැතකුණු ගොඩේ ප්‍රශ්න වලට මැදි වෙලා ওই අවුරුදු 10 ගෙවිලා යනවා ඊළඟට ඔන්න අර පටු අදහස් නැති වෙලා ක්‍රීඩා පිළිබඳව පුළුල් අදහස් ඇති වෙනව අවුරුදු 20 වෙනකම් ඊළඟට 20 ඉඳලා 30 දක්වා වර්ණ දසකයේ ශාරීරික සරසන උනන්දු ඇති වෙන කාලේ හැබැයි පින්නතුල මේක තේරුම් ගන්න ඕන දැන් ආයුෂ පිරිහෙන නිසා දැන් මේ දසක අදට ඇත්තටම වළංගු වෙන්නේ නැහැ මොකද ක්‍රීඩා දසකයේ අවුරුදු 5න් 6න් ඉවරයි අද ඊළඟට 6 7 වෙනකොට පින්නතුනි මන්ද දසකයේ අවුරුදු 5න් 6න් ඉවරයි ඊළඟට අවුරුදු 6 ඉඳලා විතර ඔන්න ක්‍රීඩා දසකේ එනවා අවුරුදු 13 14 ට ක්‍රීඩා දසකේ දැන් ඉවරයි අවුරුදු 13 14 න් තමයි දැන් වර්ණ දසකේ ගන්න ඉස්සර අටුවාවල තියෙන 30 ඉඳලා 20 ඉඳලා 30 දක්වානේ ශාරීරියේ සරසඬ උනන්දු වෙන්නේ නමුත් පින්නතුනි දැන් අවුරුදු 13 14 ඉඳලාම ඉතින් ලෝකේ ලස්සනම තරුණයා තරුණිය වෙන්න මහන්සි ගන්නවනේ ඒ මොකද හේතුව දැන් ඉතින් ආයුෂ පිරිහිලා තියෙන්නේ හොඳයි දැන් අපි අටුවාවල තියෙන විදිහටම මේක විස්තර කළොත් ඊළඟට බල දසකය අවුරුදු 30 ඉඳලා 40 දක්වා ශරීර ශක්තිය ඇති වෙන කාලය මම මේ ලෝකේ කාටවත් බය නැහැ කියමින් ඉතින් ප්‍රශ්න වලට පවා මැදි වෙන්න පුළුවන් කාලයක් ඒකත් ගෙවිලා යනවා ඊළඟට ඔන්න ප්‍රඥා දසකය අවුරුදු 50 දක්වා උපක්‍රමශීලීව කටයුතු කළ හැකි කාලය ඒකත් ගෙවිලා යන ඔන්න ප්‍රවංක දසකේ එනවා තමන් දන්නේ තමන්ගේ කොන්ද ඉස්සරහට නැවෙනවා ඔය 50 ඉඳලා 60 දක්වා සමහරු හිතාගෙන ඉන්නේ හරි තරුණයි කියලා නමුත් පින්නතුනේ ඒ කාලේ ක්‍රමානුකූලව කොන්ද නැවෙනවා ඊළඟට ප්‍රවංක දසකයෙන් පටන් ගත්ත නැමීම පම්බහාර වෙනකොට තවත් ඉතින් දුර්වල වෙනවා ඊළඟට ඔන්න හායන දසකය තමන්ට හොඳටම තේරෙනවා ඉස්සර වගේ කන්න බෑ ඇවිද ගන්න බෑ කොණ්ඩෙට වෙලා තියෙනදී හමට වෙලා තියෙනදී සියල්ලම තමන්ට වැටහෙනවා තරුණ කාලේ ගත කරපු ජීවිතය ගැන හිත හිතා උහුල්ලන්න වෙන කාලේ ඔන්න මෝමෝ දසකය සිහි මුලාවෙන් ගත කරන කාලේ දරුවෝ අහනවා කෑවද කියලා එතකොට කියන්නේ වෙන ගමනක් ගිය එකක් ගැන ගමනක් ගියාද කියලා හෙව්වොත් කාපු එකක් ගැන කියන්නේ එක කාටත් ඉතින් උරුමයි නැත්තම් මෑතක විත් දේවල් ඔක්කොම අමතකයි පරවන දේවල් විතරයි මතක සිහිය නැහැ ඉතින් ඒවා කාටත් පොදුයි මේ බණ කියන මටත් ඔබටත් මේ හැමෝටම මේ දසක එනවා මෝමෝ දසකයක් ජීවිලා යනවා ඊළඟට ඔන්න සයන දසකය ධර්මමුණු බුරන්ගේ කාගේ හරි පිහිටෙන් ඇඳීම ගත කරන කාලය එතකොට බලන්න පින්නතුනේ බැලුවාම ඉතින් ඇති දෙයක් නැහැ ජීවිතය කියලා කියන්නේ බොහොම අත්තිර එකක් මෙන්න මේ පිළිබඳව කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් එයා සැබවින්ම ප්‍රඥාවන්තයෙක් එහෙමනම් දැන් ජීවිතයක් ධර්මෙන් ආරක්ෂා කරගන්න හේතු වෙන කාරණා හත කාගෙත් මතකයේ තියෙන්න ඕනේ පළවෙනි එක සද්ධාව දෙවෙනි එක ලැජ්ජාව තුන්වෙනි එක බය හතරවෙනි එක පින්නතුනි බහුසුතකම පස්වෙනි එක වීරිය හයවෙනි එක සිහිය හත්වෙනි එක ප්‍රඥාව දැන් මේ කාරණා හත සම්පූර්ණ වුණොත් ඒ ජීවිතය ආරක්ෂිත ජීවිතයක් හැබැයි පරිපූර්ණ ආරක්ෂාවක් හදා ගන්න නම් තවත් අභ්‍යන්තරික කරුණු හතරකුත් දිනු වෙන්න ඕන රාජ්‍යයකටත් කියවනේ අර ජලය සෞඛ්‍ය ආදී දේවල් ඒ වගේ තමයි ජීවිතේට පරිපූර්ණ ආරක්ෂාවක් ධර්මයේ තුලින් හදා ගන්නට නම් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධ්‍යාන හතර දිනු වෙන්න ඕන
පින්නතුනි මෙතන ධාහාන දිනු කරගෙන නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි මේ කියන්නේ නීවරණ යටපත් කරන්න නැතුව අනිත්‍ය දුක්ඛ දකින්න බෑ බලන්න හොඳටම සූත්‍ර දේශනා කියවලා හැම සූත්‍රයකම තියෙන්නේ මුලින් නීවරණ යටපත් කරලා තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන් හිතෙහි රාගේ තියාගෙන ඒ වගේම තරහ තියාගෙන අලස කම්මැලිකම් තියාගෙන පසුතැවිල්ල තියාගෙන නොසන්සුන්කම තියාගෙන ධර්මයේ කෙරෙහි සැකේ තියාගෙන කොටින්ම මේ නීවරණ වලින් පිරිත් හිතකට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බෑ එහෙමනම් මේ ධ්‍යාන වලින් කරන්නේ නීවරණ යටපත් කරන එක පළවෙනි ධ්‍යානයට වඩා දෙවෙනි ධ්‍යානෙන් තවත් යටපත් කරනවා මෙන්න මේ ක්‍රමයට පින්නතුනි ධ්‍යාන හතර කෙනෙකුට දිනු කරගන්න පුළුවන් නම් ඒ දිනු කිරීම තුළින් එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්තම් කොටින්ම මේ තිලක්ෂණයේ දකින්ද එක ලොකු පිටුවහලක් වෙනවා එහෙනම් දැන් බලන්න දැන් පින්නතුල්ලාට මේ සූත්‍රය ගලප ගන්න තියෙන්නේ අර මුලින් කියපු කාරණා හත තමන්ගේ සත්‍ය ප්‍රමාණෙන් උපරිම වෙර දාලා සද්ධාව හදා ගන්න ඕනේ අකුසල් කරන්න බය ලැජ්ජා දෙක ඇති කර ගන්න ඕනේ පුළුවන් තරම් ධර්මඥානය ඇති කර ගන්න ඕනේ මේක එක එක කෙනාගේ සත්‍ය ප්‍රමාණය මේ ඇති කර ගන්නවා ඉතින් හොඳට ඇති කරගත්තොත් ඒක තමන්ටම තමයි ප්‍රයෝජනෙයි ඊළඟට හොඳට වීරිය ඇති කර ගන්න ඕනේ ඊළඟට සිහිය දිනු කරන්න ඕනේ ප්‍රඥාව දිනු කරන්න ඕනේ ඊළඟට පින්නතුනි මේ ධ්‍යාන කිව්වහම බය වෙන්න එපා තමන්ගේ සත්‍ය ප්‍රමාණය මේ නීවරණ යටපත් කරන්න ඕන නීවරණ යටපත් කරනවා කියලා කියන්නේ එතන සම්පූර්ණ කුසල් සිත් වැඩ කරන්න. එහෙමනම් පින්නතුනි නීවරණ යටපත් කිරීම තුළින් අපිට යථාර්ථේ කරා යන්ට එක ලොකු පහසුවක් මෙන්න මේ කියන විදිහට මේ මුලින් සඳහන් කරපු කාරණා හත දිනු කරගෙන ධ්‍යාන මට්ටමට හිත දිනු කරගත්තොත් එයාට ධර්මයේ තුළින් පූර්ණ රැකවරණයක් පිළිසරණක් ඒකාන්තයෙන්ම ලැබෙනවා මේ සූත්‍ර දේශනාවේ අට කතාවේ සඳහන් වෙනවා නගරූපම සූත්‍රය ජීවිතයට ගලපගත්තොත් අපායෙන් ගැලවෙන්න පුළුවන් දැන් අපි දන්නවා සෝතාපන්න වුණොත් තමයි ඒකාන්තයෙන් අපායෙන් ගැලවෙන්න පුළුවන් නමුත් යම් කිසි කෙනෙක් මේ නගරූපම සූත්‍රයේ ජීවිතයට ගලපගත්තොත් මේ ජීවිතේ නැත්නම් ඊළඟ ජීවිතේ සම්පූර්ණයෙන්ම අපායෙන් ගැලවෙන්න පුළුවන් සුගතිගාමී වෙන්න පුළුවන් ඒ වගේම අපේ ඉලක්කය සපුරා ගන්නට මේ සූත්‍ර දේශනාව බොහෝම උපකාර වෙනවා ඉතින් එහෙමනම් පින්නතුනේ දැන් කාල වේලාව ඉක්ම ගියා පින්වත් හැම දිනාටම ධර්මයේ තුලින් පිළිසරණ හදා ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා